देखे देखो इतना तो सा करो उन्होंने। වෙලාවනුව බලමු අපි. අද අපි දෙකේ දෙක ප්‍රශ්නපත්‍රයේ සාකච්ඡා කරනවා. එතකොට දෙකේ දෙකේ මුලින්ම තියෙනවා ඡේදය. පහත දැක්වෙන ඡේදය හොඳින් කියවා අසෑ ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න. ඈත අතීතයේ කාලයක යේසාකු කියලා තරුණ ගොවියෙක් හිටියා. එක දවසක් කුඹුරේ වැඩ කරමින් සිටියේදී සර්පෙක් මකුලුවෙකු අල්ලා ගන්න හදන හැටි යේසාකු දැක්කා. යේසාකුට මකුලුවාගෙන හරියට දුක හිතුණා. ඔහු උදැල්ල අරන් එතනට දුවලා සර්පයා බය කර පැන්නුවා. මකුලුවා තන බිස්සේ හැංගුණා. ඒත් ඊට මොහොතකට කලින් ඒ මකුලුවා නතර වෙලා යේසාකුට හිස නමා ස්තුති කළා වගේ පෙන්වුවා. දවසක් උදේ යේසාකු විවේකයෙන් ගෙදර හිටියා. කවුදෝ සිහින්නඳගෙන් එළින්දන් කතා කරන උට ඇහුණා. මේ තියෙන්නේ ඔයාලගේ පුතේ රෙදිවියනා මකුළු දැරිය පාඩවෙන්. එතකොට අද එකින් එක වලට ලකුණු කියන්නත් වෙනවා නේද? චුට්ටක් දෙවෙනි ප්‍රශ්න පත්‍රයේ චුටි තියෙනවා ගැටලුවක් ලකුණු දෙන විදිහත් එක්ක. එතකොට පුතේ මේ ගිය සතියේ ලකුණු ක්‍රමයටම තමයි මේකේ තියෙන්නේ. මේ ප්‍රශ්නේදී පළවෙනි එක එක් ප්‍රශ්න හයක් තියෙනවානේ. මේ ප්‍රශ්න හයට ලකුණු එක ගාන තමයි හම්බෙන්නේ. එතකොට එක ගානේ කොටස් මේ පළවෙනිට එකයි, මෙතන එකයි දෙකයි තුනයි හතරයි පහයි, මෙතන ලකුණු තුනක් එනවා. පහයි මෙතන තුනත් එක්ක අටක් එනවා. මෙතන 9යි 10යි 11යි කියන එකකට එක ගාන. පළවෙනි පිටුවටම ලකුණු 11ක් තියෙනවා, ස්ථාන 11ක් තියෙනවානේ. ප්‍රශ්න 6 වුණාට එක ගානේ ලකුණු දාගෙන යමු. මෙහි සඳහන් තරුණ ගොවියාගේ නම කුමක්ද? මොකද්ද නම? යෝසාකුනේ. යෝසාකු. යෝසාකු නෙමෙයි සර්, යසාකු. ආ යෝසාකු. ඉන්න අකුරු ටික පොඩ්ඩක් හදාගන්න වෙනවා. මෙතන. ඊනකට තන බිස්සේ හැංගුනේ කවුද? මකුලුවා. තන බිස්සේ හැංගුනේ මකුලුවා. මකුලුවා කියලා තමයි ලියන්න වෙන්නේ. තුලා යන මුරුදජ කියන එකත් මතක තියාගන්න වෙනවා. පළවෙනි එකට යසාකුද? ඔය යසාකු. දෙවෙනි එකට තමයි මකුලුවා. ඊනකට විරුද්ධ පද ඡේදයෙන් හොයන්න වෙනවා. එතකොට මහලු තරුණ 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 සැප දුක දුක සවස උදේ 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 දීලා තියෙන අපි වචන ටික තමයි ලියන්න විනුද. උදේ පහ උදේ හරිනේ. මේක දීලා තියෙන උදේ කියලා. එහෙනම් උදේ ලියන්න වෙනවා. එක ගානේ හැම එකටම ලකුණු දාන යන්න. නිවසට ගෙදර 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 ඡේදයේ තියෙන එක ලියන්න අපිට ගෙදර. ඊනකට වෙලේ කුඹුරේ. ඊනකට ඔළුව හිස. හිස. සත්ව නාම දෙක වෙන පාඩක් ගන්නවා. මේක පැහැදිලිද? මකුළුවා. ආ එහෙනම් අපි අර වෙනද ගත්ත නිල් පාට ගන්නවා. මකුළුවා සර්පයා. සර්පයා එදක මාරු වුණාට කමක් නැද්ද සර්? මාරු වෙන්න පුළුවා. පිළිවෙලක් කියලා නැහැ නේ මේකේ. මගද පුතේ තව ප්‍රශ්නයක් අහව කවුරු හරි.
සර්පයෙකු කියලා බැරිද සර්? මොකද්ද? සර්පයෙකු කියලා බැරිද? පුළුවන්. මේකේ තියෙනවා නේද? සර්පයා තියෙනවා. සර්පයෙක් තියෙනවා. බෑ සර්පයෙකු කියලා නෑනේ මේකේ. සර්පයෙක් සර්පයා ওই දෙකෙන් එකක්. සර්පයෙකු බෑ දීලා නැති හින්දා. සංඥක අකුරක් සහිත වචනය. මේක වැරදි. ඉන්දන් හැංගුණා අනකින් ඉන්දන් එරිගදනේ තුනයි දෙන්නේ. සංඥක අකුරක් සහිත වචනේ. එකක් තිබුණා හැංගුණා. තව එකක් තිබුණා හඬකින්. තව එකක් තිබුණා ඉන්දන්. ඔය තුනෙන් එකක් ලියන්න පුළුවන්. එකයි. සර් මේ වීඩියෝද ලකුණුයිද? නෑ ලකුණු මං කියන්නේ ප්‍රශ්න දෙකයි. මේ කොටස් දෙකක් වෙනුවට ලකුණු දෙකක්, කොටස් තුනක් වෙනුවට ලකුණු තුනක්, ලකුණු 11ක් වෙනවා. මකුලුවා කියද්දී කොහෙද පුතේ සංඥකයක් තියෙන්නේ මට කියන්නකෝ. තියනවා නම් මට කියන්න. ලු යන්න සංඥකද? එහෙම නැත්නම් මුරුදජ ලූද ඔය. හොඳට ඉතල බලන්න. ඒක ආපහු මේ සංඥක කියලා අර්ථකථනය කරගන්න එපා. මකුලුවා කියද්දී ඒක මුරුදජ ලූ. ඒකේ සංඥකයක් නැහැ. පැහැදිලිනේ? සම්පූර්ණයෙන් වැරදි සංඥක අකුරක් විදිහට අර්ථකථනය කරනවා නම් සර් තන බෑ. සංඥක තන නයන මුරුදජ එක කොහෙද පුතේ සංඥකයක් වෙන්නේ? මොකද්ද? කුඹුරේ. ආ කුඹුරේ පුළුවන්. කුඹුරේ පුළුවන්. ඒක සංඥක නේ. එකක් පුළුවන්. කුඹුරේ. සංඥක මතක තියාගන්න. මුරුදජී සංඥකයි පරිලෝ ගන්න එපා. ඉස්සල කෙනාගේ තන කියන එක. ඒතර එක මුරුදජී. ඔව් අපිට හතරක් හම්බුණා සංඥක අකුරනේ. කුඹුරේ, ඊට පස්සේ හැංගුණා, ඊට පස්සේ හඬකින්, ඊට පස්සේ ඉඳන්. හතරක් හම්බුණා සංඥක අකුරු. ඊළඟට 7 8 9 හත අට නවයට ලකුණු තියනවා පුතේ තුනක් එක ගාන. වරහන් තුලින් තෝරා ලියන්න. එක ගාන තමයි ලකුණු යන්නේ. නෞකාව. පළවෙනි නෞ. ඔව්. නෞකාව මෙහෙම තමයි එන්නේ. ඊනඟට මෙතන තමයි ගැටලුව. සියලු. සියලු. මේක තමයි එන්නේ. සියලු. ගණන නෑ නමුදජ. ලකුණු තුනයි මේ තුනට. නේ ලකුණු තුනයි. එක ගානේ තුනයි. ඊනකට 10ට ලකුණු මේකට ලකුණු දෙකයි. අවට සමාජය පිළිබඳ වැටහීමක් නොමැති වීම. ඉඳේ ඉන්න ගෙම්බා වගේ. ලින්දේ සංඥකය ඉන්න
ගේම්බා ගේම්බෝ කියලා කිව්වට ගේම්බන් කිව්වට කමක් නැහැ එතන සාමාන්‍ය අපි කියන්නේ ගේම්බා කියලා ගේම්බා වගේ වගේ වාගේ එතනත් ලකුණු දෙකක් සර් නුවන් පේපර් එකද කරන්නේ ඔව් නුවන් කියන්නේ ටීවී पद गलपा अर्थवत् वाक्य बेगिन गुणगणलु सामान्य मेतन उक्त पदे गमु मुलट सोरु ओ सोरु कियने केम पटांग गमु अपि सोरु गेय बिंद सोरु गेय बिंद पहर गत्तोय बडु पहर गत्तोय මං ඈඩ් කරන්නේ නැ මේකේ ඈඩ් නොකරපු හින්දා සාමාන්‍යයෙන් යයන්ක් ඈඩ් කරනවානේ ඉතින් ඈඩ් නොකරම ලියන්න ගත්තෝ හැබැයි අග තිත ලියන්න පුරුදු වෙන්න. ඉතින් පුතේ 11 12 13 ප්‍රශ්න 3ට ලකුණු 3යි. අනේ මන්ද මේකේ ලකුණු දෙන විදිහ නම් ගැටලුවක් තියෙනවා. ලකුණු 3යි තියෙන්නේ. සර් තුන එක සාකච්ඡා කරාද? නෑ පුතේ පේපර්ස් පිළිවෙලට යන්නේ දෙකේ දෙකට පස්සේනේ තුනේක හම්බෙන්නේ හරි එතකොට මෙතන තිත ගැන අවබෝධය තියාගන්න එක ලකුණයි පුතේ මේකට දෙන්නේ එහෙනම් සර් ඔව් විනෝල් 11 වෙනි එකේ මෙහෙම බැරිද කියන්න ගේය බිඳ බඩු සොරු පැහැර ගත්තෝය ගේය බිඳ බඩු සොරු එහෙම එතන පුතේ අර්ථයේ පොඩි වෙනසක් වෙනවා මේ වගේ තැනක මම කියන්නේ ඒකේ වඩා හොඳයි මේ විනුල් උක්ත පදයක් තියෙනවනේ ක්‍රියාව කරන කෙනෙක් එතකොට දැන් අර පන නැති එක වගේ නම් ඒ විදිහේ මැදට වාක්‍ය දාන්න පුළුවන් හැබැයි ක්‍රියාව කරන කෙනා අපි මුලට දාමු ඒක තමයි පොදු සම්මත දේ මේ එහෙනම් එතනින් එහාට වාක්‍යයකට යන්න එපා ඒකෙන් පටන් ගන්න එතකොට ඔය වැරද්ද වෙන්නේ එතකොට අර්ථේ චූටි වෙනසක් වෙනවා ගේය බින්ද බඩු සොරු පැහැරගත්තේය සොරු ගේය බින්ද බඩු පැහැරගත්තේය එතකොට පොඩ්ඩක් අර කියවෙන විදිහ වෙනසක් තියෙන නිසා මම කියන්නේ මේ උත්තරේ විතරක් සලකන්න. එතකොට ඒවා ඉන දවස් එක හදා ගන්න. මෙන්න මෙතන 1යි 1යි. මෙතනත් අපි මේ දාගම මූලට දෙමව්පියෝ. හැබැයි මේ අවසානයේ තිත තියෙන්න ඕනේ කියන දා මම මේ කිව්වේ පළවෙනි එකේ තිත අනිවාර්යයි. ඒක නැත්තම් ලේ ලකුණක් නැති වෙනවා. දෙමව්පියෝ ළමා නිර්මාණ ප්‍රදර්ශනයේ නැරඹුවහ. ඉතින් එහාට යන්නේ ළමා නිර්මාණ ප්‍රදර්ශනයේ දෙමව්පියෝ නැරඹුවහ කියන එක අපි මෙතන උත්තරයක් විතර නොගනින්. උක්ත පදයේ මුලට දාන්න ක්‍රමයට යමු. දෙමව්පියෝ කියන්නේ. සර්. අහන්න වුණාය. සර්. ඉස්සෙල්ලම ළමා නිර්මාණ ප්‍රදේශයේ දෙමව්පියෝ නැරඹුවා කියලා බැරිද මං කියන්නේ ඒක බෑ කියලා බෑ කියලා කියන්නේ වෙන හේතුවක් නෙවෙයි මේක ඉස්සෙල්ලා හුරු වෙන්න ඕනි රටාවට උක්ත පදය ඊට පස්සේ කර්ම ඉතුරු මැද එන පද ටික සහ අවසාන ක්‍රියාපද ඒක තමයි වාක්‍ය රටාව ආන්නේ ක්‍රමයට ලියමු දැන් මෙතන ලොකු අර්ථ වෙනසක් වෙන්නේ හැබැයි සමහරවල් අර්ථේ වෙනසක් වෙනවා ඉද ලියන්න ගියාම ඒ හින්දා ඒක නොසලකා අපි ගම එක ලකුණයි දෙන්නේ මේකට මේ උත්තරේ විතරක්ම සලකලා ගමු. දෙමව්පිය ළමා නිර්මාණ ප්‍රදර්ශනයේ නැරඹුවහ. මෙතන මේකට ගන්න වෙනවා යහපත් ළමයි. උක්ත පදයේ වෙන යහපත් ළමයි එතන අපිට දාලා දීලා තියෙනවා විශේෂණ පදයකුත් එක්ක. යහපත් ළමයි බොරු නොකියති. දැන් මේ වගේ තැනකදී මාරු කරලා බලන්න මාරු කරලා ගන්න බෑ වෙන එක. ඒ උඩ මාරු කරගත් විදිහට මාරු කරගත්තොත් මෙතන සම්පූර්ණ වර්ධනය. ඉන්න උදේවත් අර මන් දීපු වාක්‍යෙම විතරක් ගමු. යහපත් ළමයි බොරු නොකියති. හරිනේ. එක ගානේ ලකුණු තුනක් දා ගන්න තුනටම හරි එක ගානේ තුන අපි අන් යටට එන
विरुद्ध पद इदिरी पास पिटू पास पिटू पिटी ने बे टी नंग मेरा दी पिटू पास पिटू पास यहाँ पास पिटू पास पिपेनवा पिटू पास पारे वेना ගවුමට ඉංග්‍රීසියෙන් කියන්නේ මොකද්ද? Yes. Crop. Yes. Crop. Crop. F R O C K. Crop. Umbrella. 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 U M B R E L A. Umbrella. U B R E L L A. इन्हें अपें अपें कहाँ नमः पाहत सिंगल आर्ट है। What do you like? प्रश्न देखुन देखाईट लकन देख गाने खंब मुन वट द क्या मे वचन टीके मार विन पुलवा मिथन विनोटा वचन मारे किसी के इंग्रीसी विविध विधि के अंदर इतना लकन देखा एक देखा देखा दास देखा देखा दास तुना हाथ लकन देखा तीन वेयर इज युअर फेन कोहेदो यागे पेंसिल है यागे पेंसिल है कोहेदो यागे पेंसिल है कोहेने का हाल है को यागे पेंसिल है कोहेदो अबे आ को केला की बात कमा क्या है तेरी दे
අර ඇහුන්නේ නැහැ කිප්පේ මගේ කියන්නේ නෑ ඔක්කොම කෑ ගැවම ඇහෙන්නේ නැහැ මගේ කියන වචනේ පාවිච්චි කරන්න එපා මෙතන ඔයාගේ ඔයාගේ පැන්සල කොහෙද කොහෙද ඔයාගේ පැන්සල කොහෙද ඔයාගේ පෑන කිරපද मगे वेदी මනින් අහනාදී සර් පෑන නෙමෙයි පෑන සර් ආ ඒක ආයි පැන්සල වෙනස් කරපිකනි කරේ ඒක ඇවැත්න වැදින් හරි පෑන ෆික්ස් නහන ගැටලුව 16 16 දෙකට උත්තරේ මොකක්ද 16 දෙවෙනි එකට ආවේ ඔයා කොහෙද යන්නේ ඉනකට වෙරි ගුඩ් හරි හොඳයි කියපත් සර් හරි හොඳයි පුළුවන් ගොඩාක් හොඳයි ගොඩාක් හොඳයි තා හොඳයි ඉතා හොඳයි ගොඩාක් හොඳයි බොහෝ හොඳයි සර් ඉතා හොඳයි පුළුවන්ද පුළුවන් හොඳයි ගොඩාක් හොඳයි බොහෝ හොඳයි ඉතා හොඳයි හරි හොඳයි බොහෝ හොඳයි සර් කියන්න මේ අපේ හොනේට ආජය බහැලා ඉතින් මොකද කරන්නේ මම ෆෝන් එක චාර්ජ් කරලා සම්බන්ධ වෙන්න පුළුවන් වෙලාවට හරි නෑ ගහයිල නතර කරමු පුතේ කවුරු හරි अधिपर थैंक यू हरी हरी पुत्ता हम इनागर शिष्य आव मानवी पुटुव कदिरे 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 इनागर दान मैं तो नयान ने दान दान को करेला दान ने दान पर जे मेहमाई සමහර වචන තියෙනවා පුතේ දැන් ගැටලුවක් නෑ මුර්ධජ නොදානවා කියන්නේ අක්ෂර විඤ්ඤාසයේ වර්ධිනවා කියන එක දෙමළ වලට ගැටලුවක් නෑ හැබැයි හොඳට මතක තියාගන්න අනිත් ඒවාට වඩා මානවී කියද්දි නම් අකුර මුර්ධජම අපි ලියන්නේ කියන එක මතකේ අවබෝධය තියෙනවා හරි දාගමු මෙතනින් පස්සේ මුර්ධජ ලියන්න ඒ කියන්නේ මම ඔයාලට ලකුණ දෙන්නේ හේතුව මේක දෙමළ ඉංග්‍රීසි හින්දා දෙමළ ඉංග්‍රීසි වලදී අක්ෂර විඤ්ඤාසයේ නොසලකා ලකුණු දෙන හින්දා මානවී වගේ වචනයක් ලියෙවෙන්නෙම මානවන් මානවී මෑන මෘදුජම තමයි අපි ලියන්නේ. අර අගාල්ලා යන්න නම් බොහෝ වෙලාවට මාරු වෙන අවස්ථා තියෙනවා. ලකුණු එක ගාන එක ගානේ හතරක්. ඔව් ගැටළු අහන්නකෝ සර් කියන එක නතර කරලා ගැටළු අහන්න. ඉස්සෙල්ලා ගානට දෙක ගානේද? එක ගානේ 17ට එක ගානේ හතරයි.
අදු එනදු 16ට ලකුණු 8ක් හම්බුණා. අදු එනදු පුත්තහම් අර මගේ පොත අර මගේ පොත මෙතන ලකුණු 2ක් දෙනවා. අර මගේ පොත මේ මගේ පොත ඉදු එනදු පුත්තහම් අර මගේ පොත විතරයි දෙන්න පුළුවන්. 16ට ප්‍රශ්න 4ට ලකුණු 8යි 17ට ප්‍රශ්න 4ට ලකුණු 4යි 18ට ලකුණු 2යි. සර් 15ට 15ට 2යි 15ට 2යි. බෑ අර මගේ පොත වෙන උත්තර නැහැ. කෙසෙල් කිලෝ එක රුපියල් 120 නම් किलो एक ग्राम देशी पना बार एवरिया संधा गेवीत मुदल कुदे किलो एक विस्सा मंगे ना एक विस्स लिया गाता किलो एक किधी है ग्राम देशी पना की है दे हाथरे बेदने को हाथरे बेदने वा वो हाथरे बेदने की है दे तिहाई तिहाई ये ना बुते एक सी विस्सा है तिहाई का तो कराम रुपियाल रुपियाल මේක කෙටි කරලා ලියන්න පුළුවන් රුපියල් 150යි කියලා. කියනවා මේ පුතේ සමහර ළමයිට පොඩ්ඩක් සිග්නල් අඩු ගතියක් තියෙනවා. චුට්ටක් කරුණා කරලා මම නම කිව්වොත් එහෙමයි චුට්ටක් කතා නොකර ඉමු. මේ නැත්තම් ක්ලාස් එක කරන් යන්න බෑ නිකන් ඇදිලා වගේ යනවා. දැන් කතා කරපු කෙනාගේ නමකුත් නැහැ. මොකද කොටු හතරක් තිබුණේ යා නැහැ දැන්. හරි 19ට ලකුණු තියනවා පුතේ 2ක්. ඔව් ලකුණු දෙකක් තියෙනවා. ගණන් වලට මෙතනින් පස්සේ ලකුණු දෙක ගන්න දිගට යන ලකුණු අහන්න දෙන්නේ නැහැ. 19ට ලකුණු දෙකක්. රුපියල් 150යි. ළමයකට දිනපතා උදේට සහ සවස්වර බිස්කෝත් තුන බැගින් උදේට සහ සවස්වර බිස්කෝත් තුන බැගින් නම් පුතේ එක දවසට බිස්කෝත් බිස්කෝත් කියන්නේ ওই බිස්කට් සිංහලෙන් නෙවෙයි බිස්කෝත් කියන්නේ එක දවසට බිස්කට් 6ක් දෙනවා. දවසට බිස්කට් 6ක් නම් 72ක පැකට්ටුවක්. එහෙනම් පුතේ 72ට අපි 6ව බලන්න වෙනවා. 6 වරක් චක්‍රේ මතක නම් නේද මේ 72 කියන සංඛ්‍යාව බෙදන්න ඕනේ 6. මම මේක බෙද බෙද ඉන්නේ 6 වරක් චක්‍ර වලට මතක නම් 6 වරක් 10 60යි 6 වරක් 11 66යි 6 වරක් 12 72යි. දින කීයකට සෑහේද මෙතන කෙලින්ම 12 ලිව්වා නම් ඇති. මෙතනින් එහාට ලියන්නම ඕනි නා. සර්. හරිද? මෙතනින් එහාට ලියන්නම ඕනි නා. දැන් සමහර අය එහෙම හරියන්නේ නැහැ මේක ලියන්න මෙපැයි. එහෙමනම් දොල හකට එහෙම නැත්තම් මෙහෙම 12ට දැම්මත් කමක් නැද්ද? මොකද්ද? නිකන් 12 දැම්මත් කමක් නැද්ද? නිකන් 12 තමයි මං කියන්නේ එන්න ඕනේ නිකන් 12. මොකුත් නැහැ කිසි කතාවක් නැහැ නිකන් 12 ලිවම ඇති. හරිද? හැබැයි මෙතන තව ඉන්නෝනේ කට්ටිය කොච්චර කිව්වත් ඒක හරියන්නේ නැහැ. තව ඉතින් එහා ලියන්න මෙපේ. ඒ හින්දා මම මේ උත්තර ටිකක් ආපම මේ කියන්නේ. හැබැයි දින 12 නම් 12 තමයි එන්නේ. මේ තියෙන ඉලක්කමෙන් 12 දාන එච්චරයි. දින කීයකට සෑහේද 12. හැබැයි එතනින් එහාත් ලියනයි ඉන්නෝනේ. අනේ ඒකට තමයි මම කිව්වේ 12කට මෙහෙම ලියන්න පුළුවන්. තව වෙනස් උත්තර දෙනනම් අහන්න.
ආවරණ චක්‍රය කියන්නේ දැන්. කමන්න නෑ පුතේ දැන් වෙලා යන හින්දා අපි පොඩි වෙලාවක් අත ගත වුණා දැන් පැයක් ගිහිල්ලා හින්දා. හොඳයි හයවර චක්‍රය පුළුවන් නම්. හරිනේ වෙන මේකේ ගැටලු තියෙනවද? අභ්‍යාස පොත් 321ක් පන්ති 3ක් අතර සමසම අපි එක බෙදමු. පන්ති 3ක් නේ. 3ට 3 ඒවා 1යි නේ. මම මෙතන උඩින් ලියන්නම් පේනවා ඇති. 3 අරක් 3 3 අරක් 1 3යි. සර් ඒක තම පේන්නේ නැහැ ගණන. ඇයි පේන්නේ නැත්තේ? පේනවා. පේනවා. ෆෝන් එක පොඩ්ඩක් අනිත් පැත්ත හරවලා ඇති. බලන්න පොඩ්ඩක්. 3න් 3 බින්දුවයි. ඊනකට මේ පැත්තෙන් අපි ගන්න වෙනවා 2 පහලට. 2 පහලට ගත්තම 2ට 3 ව පුතේ නැහැ. එහෙනම් අපි මතක ඇතුව මෙතන බිංදුව ලියා ගන්න වෙනවා. හරි මේ බිංදුව ලියා ගන්න වෙනවා. මේක තමයි කට්ටිය වරද්දන තැන. ඊනකට මේ මෙහෙමයි ශිෂ්‍යත්වයේදී ආසන්න අවුරුදුවල අපි කොහොමද ඉස්සරහට මේ පොත සාකච්ඡා කරනවා. ඔයාලා පහවසට ගියාම දැනට බං පහේ ළමයිත් එක්ක කතාව මේ පේපර්ස් ටික සාකච්ඡා කරන යනවා අවුරුදු 10 කට විතර පොතක්. එතකොට පුතේ මේ විදිය ප්‍රශ්න කියන්නේ ඒකේ වර්ග කරලා තියෙනවා. මේ එක එක අවුරුදු ලාපු එකම විදිය ගැටලු ටික වර්ග කරලා දින දිනවා. මේ විදිය ගැටලු අවුරුදු කිහිපයකම හම්බුණා අපිට. ඒක දීලා තිබුණේ මේ විදිහම ගැටලු. ඒ කියන්නේ මැදර බිඳුව එන ගැටලුමයි. බෙදීමේ ගැටලු දීලා තිබුණේ චුට්ටයි පොඩි පොඩි බෙදීම ටිකක් දීලා තිබුණේ. හතරෙන් බෙදන්න, හයෙන් බෙදන්න, තුනෙන් බෙදන්න එහෙම ගැටලු ටිකක් තිබුණේ. මේ විදිය ගැටලු මේ මේ තියෙන ප්‍රශ්න තියෙන්නේ ඒ විදිහව. ඒ හැම එකේම තිබුණේ පුතේ මැදර බිඳුවනේ. ළමයි වරද්දලා මැද බිඳුව අයින් කළ උත්තරේ සරලව කියයි කියන්නේ. ඒ පැටල ඇවිල්ලා කරගන්න එපා. තුන් අර බින්දුව බින්දුවයි දෙකෙන් බින්දුවක් අඩු කරාම දෙකයි මෙතන එකක් ගන්නවා පහළට. දැන් තමයි අපි 21ට 3 ඒවා බලන්න. 21ට 3 ඒවා 7යි නේ. 7යි. 21ට 3 ඒවා 7යි. 3 අරක් 7 21යි. 21. 21කින් 21ක් බින්දුවයි. බින්දුවයි. එහෙනම් පිළිතුර 107. අග්ගාල හිතෙන් උනත් කියන්න තිබුණා මොනවම් බෙදලම් පෙන්නුවා 107යි. ලකුණු දෙක ගානේ දාගන්න. දුම්රිය ස්ථානයකට පෙරවරු 12යි 50ට පැමිණීම නියමිත දුම්රිය මිනිත්තු 15ක් පමාවන බව දැනුම් දෙනවා. පස්සරු 12යි 50 පෙරවරු නෙවෙයි පස්සරු 12යි 50 මිනිත්තු 15ක් යන පුතේ 12යි 50ට ගෙවින් 15ක් ඇතුළුවොත් 65යි. අපි නිකන් කිව්ව 65යි. අපිට 12යි 65 කියන්න බෑ. අපි මේක ලියන්න ඕනේ පස්සරු 1යි 5. පස්සරු 1යි 5. ඔයාට අවශ්‍ය නම් තව කාරණයක් කියන්න. චක්‍රය දැම්මත් කමක් නැද්ද? ඉන්න චුට්ටක් ඉන්න. ඔයාට අවශ්‍යම නම් මෙතන ඉස්සරහින් බිඳුව දාගන්න ඒක වැරද්දක් නෑ. මෙතන බිඳුව දැම්ම නොදැම්ම කිසි ප්‍රශ්නයක් නෑ පස්සරු 1යි 5. ඔයාට මේක කෙටි කරන්න ඕනිම නම් මං කියන්නේ දැන් අපිට දීලා තියෙන ප්‍රශ්නේ කෙටි කරලා දෙන්න. ඉතල කියන දේ අහගෙන ඉඳලා ප්‍රශ්න ටික අහුවා නම් වඩා සාර්ථකයි. ඉතල කියන දේ අහගෙන ඉමුකෝ. ඊට පස්සේ ගැටලු ඔක්කොම හමු. ඒතර පස්සරු කියන එක ඔයාලට කෙටි කරන්න ඕනිම නම් උඩ දීලා තියෙන කෙටි කරලා නෙවෙයිනි. කෙටි කරන්න ඕනිම නම් කෙටි කරමු. හැබැයි මතක තියාගන්න පර්තිතක් වර්තිතක් හොඳද? සමහර ප්‍රශ්න වලත් මම දැකලා තිනවා වර්ඩ් පස්සේ තිත නැතුව තියෙනවා. අමතක වෙලා තිත නොදා ඇති වර්ඩ් පස්සේ. ඒක අනිවාර්යයි. මම අර රුපියල් කියද්දි තිත අනිවාර්යයි කියලා හැම වෙලාවෙම කියනවා. ඒ කියන හැම වෙලාවකම කියන්නේ ඔය ළමයිව වරද්දන. ශිෂ්‍යත්වයේදී මාකින් වලදී ළමයි කරන වැරදි දැන් ගියාම ළමයි කරන වැරදි දන්නවනේ මේකයි මේකයි කර වෙලා තියෙන්නේ කියලා. මාකින් නොගියට මේක වෙන්නේ කාරණේ ගැන අවබෝධයක් තියෙනවා. ළමයි වරද්දන තැන් ඔයාලගේ වාරි ඉස්කෝලේදී පේපර්ස් බලද්දී නේද? ළමයි එක පේපර් සාකච්ඡා කරද්දී ළමයි වරද්දන තැන් ටික තමයි වෙන්නේ. එහෙනම් ව අනිවාර්යයි. මං කියන්නේ කෙටි කරන්න අවශ්‍යතාවයක් නැත. මේක කෙටි කරලා දීලත් නැහැ කෙටි නොකරම දී. පස්සර 1යි 5. දැන් ගැටලු තියෙනවා නම් අහන්නකෝ.
දැන් ගැටලු නැහැ. දැන් ගැටලු නැත්තේ ඔය කියන්න ඕන ටික මම කොහොම කිව්වා. එහෙනම් ඉස්සලා එක කියනකන් ඉන්න. එතකොට සමාහයට ඔයාගේ ප්‍රශ්නේ මම කියලා ඉවරයි. දැන් ප්‍රශ්නේ අහන්න දෙයක් නැහැ. හරිනේ ගැටලු මෙතන කැමති නම් බින්දු ඉස්සරහින් දාගන්න. ඒක කිසි ගැටලුවක් නැහැ. පස්සරු කියලා තියෙන්නම ඕනේ. ඕනේ නම් පැය 24ට යන්න. එහෙම ලියපු කවුරුත් නැන්නේ. පැය 13.5 විදිහට. පැය නම් අවශ්‍ය නැහැ 13. එහෙම ලියලා නැතුව ඇති කවුද? ලිව්වත් වැරදි නෑ අපින් වෙලාවනේ අපි. ගණකලාමෙන් පෙන්වන සංඛ්‍යාව කීයද? කැමති නම් අකුරෙන් ලියන්න. ඒකත් අකුරින් ලියන්නම්. කැමති නම් අවශ්‍යතාවයක් නැහැ. වැරදි නෑ අකුරින් ලිව්වත් කියලා. කිසි ගැටලුවක් නෑ. සංඛ්‍යාව ලියන්න කිව්වද කැමති නම් අකුරින් ලියන්න පුළුවන්. කවුරු හරි කෙනෙක් ලියලා හිටියොත් ඒකෙන් මම ඒ උත්තරේ ලිව්වේ. ඉස්තනට ගැලපෙන ලකුණු හැම එකකටම දෙකයි පුතේ ගණන් වල. ඉස්තනට ගැලපෙනවා 600. බීදුවාලියන් දන්නවනේ. දෙදහට එකක් අඩු සංඛ්‍යාව 1999. 1929. 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 හය දෙගුණ 12 දෙගුණ නෙමෙයි කියන්න පුළුවන් හය 12 18 24 30 හය හය එකතු වෙලා 30 හය හය එකතු වෙලා 30 හරිනේ 12 භාගය 2කින් බෙදලා 1කින් ගුණ කරන්න හයයි සර් හයයි හයයි දෙකෙන් බෙදලා එකෙන් ගුණ කරන්න. නැත්තම් කෙලිම භාගයක් ගන්න. 6යි. ඔව් මේ කවුද? ඔමායා නේද කියන්නේ පුතේ? නැසෙහේ. 6යි සර්. හරි ඒක හරි. මකයි ප්‍රශ්නයක් අරගෙන හුවා. පුතේ ඔයාට මොකක් හරි සිග්නල් අඩුවක් තියෙනවා. ඔයාට පුළුවන් අනිත් පැත්තට පාවිච්චි කරගන්න මේකේ තියෙනවා chat කියන එක. නේද? එතන එහෙමනම් chat කරලා දාන්න. මේ ඔමායා මං හිතන්නේ. ඔයාට සිග්නල් අඩුයි. වාකි පැහැදිලි නෑ කියන එක හොඳේ. පල්ලෝලුව ප්‍රාථමික විදුහලේ 3-4-5 ශ්‍රේණිවල ශිෂ්‍යයන් අධ්‍යාපන චාරිකාවක් කැමත සඳහා සූදානම් වූ අතර ඒ ශ්‍රේණියේ සහභාගීත්වයේ පහත වගුවේ දැක්කේ. ඒ ඇසුරෙන් අසා ඇති ප්‍රශ්නවලට පිළිතුරු සපයන්න කියලා කියනවා. උතර මේ ප්‍රශ්න අංක කීයද? 29. ප්‍රශ්න අංක 29ට ලකුණු දීලා තියෙනවා 12ක්. ඒ කියන්නේ මේකෙන් කොටස් 6ක් අහලා තියෙනවා නේද? ඒකෙත් ලකුණු දෙක ගානේ තමයි. එකකටම දෙක ගානේ තමයි දීලා තියෙන්නේ. හරි. එතකොට මුලින් අහනවා හතර ශ්‍රේණිය ළමයි කීයද කියලා. මේ දෙක එකතු වනේ කීයද පුතේ? AC. 42යි සර්. දෙකයි. මුළු ගැහැණු ළමයි පහලට. ගැහැණු ළමයි මෙතන. 4යි අග 4යි එකතු වෙලා 74යි. 4යි. ඔව්. 74යි සර්. ඔව් පිරිමි ළමයි පුතේ 40යි 49යි නේ. උත්තරේ 59යි. නෑනේ 49. 49යි. ඔයාගේ එකතුව බලන්න 49.
हतलिस ना या आये के तो कल बलान अटाई देखा है दहाई मिंदु एक नामे देखा है कोला है अटाई दाना में नामे काक किधरी एक आते के मित्र देखा है तूना ही तूना एक है हतर हतलिस नामे इन लामीन वैडियन साहब आगे हतर से नींद प्रहस से नींद पुत्र हतर से नींद लामे हतलिस देखा है प्रहस से नींद लामाई पनास देखा है एना मनसे नींद मनसे मल्लकुत्तरा कोहे दे आने के लाहने वहाँ की है ना मैं माले पॉलिटिक को उत्तर अम्मा किधर है ना वकील वहाँ उत्तरी बैर दी वहाँ की ऐसे कोहे दे आने के लाहने ना वहाँ की यानों ने किधर है ना वकील ने कितना है ने वो माले मना दो वहाँ कोहे दे आने के लाहे वो तामी माले पॉल मंग किधर है आहा पुदे कितना है इन द पैदल देवल किया नहीं आने पा पैदल नहीं तो मंगे नहीं कर आहाप प्रश्न नहीं पमना अभी ले तेरी यहाँ टे यान न बे गनांगल तीन ना माँ सिंगल वेल तीन ना पादे आकलिया नहीं काईलिया नहीं प्लांग संख्या आकलिया नहीं काईलिया नहीं प्लांग उत्तर देखा तूने कुत्ते ना तब मैं वागुआसे मैं क्यों को देखे में संख्या वह गुड़ाक लिखो तो आर वैर दी यही मैं तम्हें बताने पड़ेगा यानी निश्चित दें शिक्षा तेरे आना कुछ पुत्र दारू है मुंह दाख से बिना दें ऑनलाइन ने के यहाँ पे दारू टीके दाख साई नहीं दे ओके दिन अनावर में तेरे बुरा मार्डू ने कोई नहीं मगर ताला ऑनलाइन ने के दारू दाख साई है मुंह मलाकुन है वो तुरे तोरा गाने ले ऐसी नहीं थी कुटे मुनाहर निर्णय के दिनों शिक्षा ते दी तेह माय बनी एवं निर्णय के दिनों अर्थ इन निर्णय के बल दिखे ना हर निश्चित मुद्दरे बनो है नहीं एह में तमाय करा निश्चित मुद्दरे तोरा गाना है तो कुटे पुते अरे चोटी चोटी वैरी हुआ अरे इंग्लिश को आइंग कर हिंदे अतर विनस अडुम श्रेणी कुमार विनस अडुम विनस अडुम पलवीन के विनस दह नवे बल विनस अडुम विनस अडुम पलवीन श्रेणी विनस पुते इकोलहाई देखे अतर श्रेणी तुंगनी श्रेणी इकोलहाई मैं मित्री एक पटल विनस अडुम की ओर पास कारण करगन मिथन इकोलहाई विनस मेके वेनस देखाई पुते मेके वेनस तीस तरह दह आठ कड़क दरिंगाई दास 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 मुके दादू हतर श्रेणी हतर श्रेणी वेनस अडुम हतर श्रेणी हतर वितरा අකුරෙන් හතර බෑ අකුරෙන් හතර බෑ කියන්නේ දන්නවද මං මේක අකුරෙන් හතර ලියන්න එපා බෑ කියන්නේ පුතේ උඩ මට ශ්‍රේණිය කියදින් අකුරෙන් දීලා නැහැ ඔයා දන්නවද තව එකක් දැන් සමහරලාට පුතේ මේ මයික් ඕෆ් කරලා නැත්නම් විතර පිළිත් එහෙම ඇහෙනවා මට මේක පිළිත් අහන වෙලාවක් නෙවෙයි නේද මයික් ඕෆ් කරමු නැත්නම් ඒක හොඳ දෙයක් අපි විවරණ සාකච්ඡා කරන්නේ
මේ සමහර අවස්ථාවල පුතේ දැන් තියෙනවා ඉංග්‍රීසි අකුරු දෙනවනේ සමහර උත්තර වලට ABC කියලා ඒතර කැපිටල් දුන්නා නම් කැපිටල් උත්තරේම ලියන්න ඕනේ සිම්පල් නම් සිම්පල්ම ලියන්න ඕනේ ඒතර මෙතන ඇහුවේ හිතලා ලියන ප්‍රශ්නයක් නෙවෙයි මෙතන තියෙන්නේ මේ ඡේදයේ දීපු ශේනිය මේකේ හතර ශේනිය කියද්දී අකුරෙන් නිවේදිලා තියෙන ඉලක්කය ඉන්න මං කියන්නේ මෙතන පිළිතුර ඉලක්කමෙන් හතර පමණක් තමයි වඩාම හොඳ හැබැයි හතර ශේනිය කියලා කවුරු හරි ලිව්වත් එතන ලොකු ගැටලුවක් නැහැ මේ වගේ තැනක හතර විතරක් ඇති හොඳටම ඇති හතර විතර ඉලක්කමෙන් අකුරෙන් ලියන්න එපා ශේනිය කියලා එකතු කරලා කියලා ගැටලුවක් වෙන්නේ නැහැ චාරිකාව සඳහා එක්ලාමික රුපියල් අයිකල මුදල් රුපියල් 100ක් නම් තුන ශ්‍රේණිය ළමුන් ගැහණු ළමුන්ගෙන් එකතු කළ මුදල තුන ශ්‍රේණිය ළමයි 20යි ඉන්නේ නේ ගැහ ළමයි 20යි නේ 20700ක් යන පුතේ බිඳු දෙකක් පිටිපස්සට දාගම් පුතේ මම උන 20 ලියනවා 100ෙන් ගුණ කරන ඉඳන් බිඳු දෙකක් දාගත්තා රුපියල් 2000යි ඔව් කිතිකල ලියන්න ඕ කියලා තිතක් තියලා ඔව් ලිව්වම රුපියල් 2000 जलयासित सत्तु अलग वतुरे मडे ने दिग होता तेन देवी के नागे उठे तुम्हें के नागे उठे राखुन तुना පළවෙනි කෙනා ක්‍රිකට් දෙවෙනි කෙනා පාපන්දු තුන්වෙනි කෙනා එල්ලේ එල්ලේ ඉස්සර තිබුණේ ජාතික ක්‍රීඩාව එල්ලේ දැන් නේ අපේ මේ තියෙන්නේ මොකද්ද මේ තුන්වෙනි එකේනා අත්පන්දු 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 එක ගානේ නේ ලකුණු එක ගානේ දිගටම එක ගානේ රූප සටහනේ දැක්කම පොලිස් නිලධාරියා ලබා දෙන සංඥාවෙන් ප්‍රකාශ වන්නේ කුමක්ද? නවතිනු. බලලා කෑමට වඩා පෙළඹෙන පැලෑටිය. කුප්පමේනියා. කුප්පමේනියා සාකේ මුල තමයි කන්න කැමති වූ. ඒකේ සුවඳට නේද? අනවා. මේන් රාත්‍රී කාලයේ පිපෙන මල් වර්ගය. රාත්‍රී කාලයේ दिव्य लोकेश्वास दिहस बहुल व्याति पोष पदार्थ नेटबॉल अत्पंदु कियन्ने में वॉलीबॉल तमाय अत्पंदु कियन्ने नेटबॉल कियन्ने डेल पंदु नेटबॉल हद देना है दाह देने के नांग सामान्य क्रीडावक नहीं 11 देने के तमाय गोडाक्के वगे तियन्ने
මෙහි නම් කර ඇති පක්ෂීන් අතරින් රාත්‍රී කාලයේ හැසිරෙන පක්ෂියා උල්ලම උල්ලම ඊ ඇති ගස් අතරින් මුදුන් මුලක් සහිත ගස ඇපල් ඇපල් තල් වල මුදුන් මුලක් ඇපල් ताल ताल वर्गे शाके अकितुल ताल वर्गे मुदुमुलक ने अतुबेदिनी ने पेपोल अतुबेदिनी ना ने आहम बिंदा में अतुबेदिनी है भाई पेपोल ताल वर्गे गाहक ने मेक एक शाके यक एके मूल मुदुमुलत तीनों छोटी पत्तियाँ गलो लाहिरों ने तीनी ने दे मेक बैक्टीरिया बाहिरों हालो हिमास देनुआ माइकी को ऑफ करने को तेरुंगा मो माइक ऑफ कर लो वो ना देख कता करना है तुरु आर्ट मंकी एमी है हिन्नी ने तुम्ही ये कुन नवन सता माकुलुआ पादे माकुलुआ पादा टाइ कुलुआ रात्री काले पात्र हैकिल ने साके है कातुरुंगा आओ मुनागे दे सीएमबला कातुरुंगु नेल्ली नेल्ली इपिर इपिर निदिकुंबा 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 सर निदिकुंबा इपिल सीएमबला तोर तोर अट्रैक्टिव नो राइट अहला अहला ने नेल्ली नेल्ली हरी अहला ने सर अहला ने अहला ने ने होनु बीतल वारने अरे पाते मैं नाटुओ की इंग्लिश विला एके चूड़ चूड़ कॉलेजी निशादे ऐह मैं नहीं बोलते एके विशेष अत्या कहीं की ने क हेतु अक्षण दान नहीं पाते हैं किलों निशाके दिए ना वाई नाटुओ की इंग्लिश वाता माय हमें कम नहीं भी हमें शाके आप में हमें किले ने है भाई है किले ने वो कुमा ये विदेत में पत्रिका सहित एवा खातर मुंगा पत्रिका सहित आई नहीं सीएम बला पत्रिका सहित आई तो रे एवा है किले ना निदुकुंबा ते में निदुकुंबा को मत संग में दी नहीं निदुकुंबा चुट्टा खेलो ना पत्र है किले ना निदुकुंबा है किले ना निदुकुंबा को मत चुट्टा खेलो ना गाँव में एक हरी संग में दी क्या किले ना एक दानों ने वाला निदुकुंबा बोला चुट्टा कोलरा वाला निदुकुंबा අරවයි එහෙම නෑ රාත්‍රී කාලේදී හැකිල නෑ හේතුවක් දන්නේ නෑ ඉතින් ඒක හේතුව මොකද කියන කාරණේ මේ හැකිල නමා සර් කතරමුරුංග දවල්ට මේව වෙන්නේ නැහැ රාත්‍රියට මේව වෙන්නේ කතරමුරුංග දවල්ට මුකුත් වෙන්නේ නැහැ මං කියන්නේ නිදුකොම්බ විතරයි ඔය දවල්ට මේදි වෙන්නේ කතරමුරුංග දවල්ට මුකුත් වෙන්නේ නැහැ හරි අපි ඉස්සරහට කතරමුරුංග රැඳි විතරයි හැකිල රාත්‍රියට විතරයි සීයම් වෙලා කතරමුරුංග තෝර ඔය ටික ඔක්කොම රාත්‍රියට විතරයි නිදුකොම්බ තමයි හොල්ලපු ගමන් දවල්ටත් හැකිලෙන්නේ ඇයට කොහොමද තකිලනවා සතුන්ගෙන් උරගයෙකු නොවන්නේ මැඩියා මැඩියා ඒක ඒක උඹේ ජීවි උඹේ ජීවි උනායා කටහඬ පොඩ්ඩක් වෙනස් කරගමු ඊනකට අලංකාර ගැන සඳහා යොදා ගන්න මෙහුම් ක්‍රමයක් පහක් දැක්කේ මේ මැස්ම महामार्ग देखिए सदा सम्मत वर्णीय कालू कालू अभी कालू सर अभी यंग हाथरे अभी यंग मार्ग नहीं है तो सर अभी यंग हाथरे नहीं पीलू तो रहते हैं हम वोट में तो रु पौधु हरियाद दान ने बिनो मका दूत्री क्या नूत्री कालू दाम सर मकान दाम पार्ट है दुबारे आहा पार्ट है ठीक है ना वो बोल जाते हैं नहीं मितने ती है ना उत्तर है तूने तो वैरा दी तेरे को ना मंगे ने क्या मितन मकान दाम पार्ट है रातु आई केक पार्ट है क्या ना क्या ना वो बोल जाते हैं हैमोटम में बुधु हरियाद दागा ने प्रश्न का हाथ පිළිතුරු අංක 4 ලියා ගන්න රතු කියලා හැමෝටම පොදු හරියක් දා ගන්න උත්තරේ රතු. සිටියම්බල මහමාර්ග මං රතු කියලා උත්තරයක් නැතිසා ගැහැව්වේ නැහැ. හරි ඒක ඇත්ත. ඒ ගැහුවේ නැත්තේ පේපරේ වැරද්දනේ. උතුර පේපරේ වැරද්ද වාලට වැරද්දක් වෙන්නේ නැති හින්දා වෙන්න නොවන හින්දා තමයි මං 4 වෙනි උත්තරයක් අද ලිව්වේ. දැන් ඔයා 4 වෙනි උත්තරේ ලියලා ඉරක් ගහ ගන්න. පෑනෙම ඉරක් ගහ ගන්න. ගහලා හරි දා ගන්න.
පේපරේ වැරදිනි පුතේ කළු පාටින් කියන්නේ දුම්රිය මාර්ගවල සිතියම් වල මේ යොදන සම්මත වර්ණයේ කළු පාටින් දුම්රිය මාර්ග නිල් පාටින් ගංගා වැව් ජල ආශ්‍රිත ඒවා කොළ පාටින් පුතේ තනබින් වනාන්තර කුඹුරු වගේ දේවල් දුඹුරු පාට මං ඇහුණා කියනවා කට්ටිය දුඹුරු පාටින් කියන්නේ පුතේ ඉහළ කඳු මුදුන් ටික හරිද ඊනට මට ඇහුණා කහ පාට කියලා කහ පාට අතුරු මාර්ග දම්පාට අධිවේගී මාර්ග හරි එහෙනම් රචනා මාතෘකාව පරිසරයේ සුරකිමු හොඳට මතක තියාගන්න පුතේ මාතෘකාව හිතන තරම් සරල නෑ හරිද මාතෘකාව පරිසරයේ සුරකිමු එහෙමනම් ඔයා ලියන හැම වාක්‍යයක් ඇතුළෙම පරිසරයේ සුරකිමු කියන අදහස ලියන්න වෙනවා අපිට හම් වෙන්නේ ඉස්සල්ලාම දුවිඳුගේ රචනාවක්. ගස්වැල් විනාශ නොකර පරිසරය සුරකිම සුරකිව තබා ගනිමු. පොතේ මෙහෙමයි. අපිට මාතෘකාවේ පරිසරය සුරකිමු කියලා දුන්නට ඒතර අපි හිතා ගන්න වෙනවා පරිසරය සුරකිමු ගුවන් එන අපි පරිසරය සුරකිමු කියන අදහසත් එක්ක. ඒතර ඔයා ලියපු මේකේ සුරකිව තබා ගනිමු කියන වාක්‍ය ඇතුලේ උක්ත පදයක් නැතුවයි ඔයා ලියන්නේ. කවුද පරිසරයේ සුරකිව තබා ගත යුත්තේ කියන එක කියවෙන්න වෙනව දුවිඳු. ඒතර උක්ත පදයක් මේකේ නෑ පළවෙනි එකේ අඩුව තියෙනවා. වනසතුන් ආරක්ෂා කිරීමේ පරිසරය රැකගත හැකිය. මට තේරෙන්නේ නෑ මොකද්ද ඒ අදහස කියලා. වනසතුන් ආරක්ෂා කිරීමේ පරිසරය රැකගත හැකිය. වනසතුන් ආරක්ෂා කිරීමෙන් පරිසරය රැකගත හැකිය කියන එක වෙන්න ඇති. එම වෙන්නේ නැති මන් අදහස ගලපෙන්නේ පරිසරයේ සුන්දරව රැක ගැනීම අපගේ යුතුකමකි මං හිතන්නේ එකම එකම වාක්‍යයකවත් ඔයාගේ පරිසරයේ සුරකිමු කියන අදහසට වචන ලියුණා කියලා පළවෙනි එක විතරයි යම් තරමක් තිබුණේ මම ඒකට එක ලකුණක් දෙන්නම් අපි කියන වචන නැති හින්දා සුන්දරව රැක ගැනීම අපගේ යුතුකමකි ලකුණු එකක් දෙන්නම් දුවිඳුරේ වෙනුෂි පරිසරය යනු ගස්වැල් ඇල දොල පුතේ ඇල ලයන්න මුරුදුජ එතන වරද්දලා ඉවරයි ඇල දොල සත්වයන්ද සත්වයන් කැදින් අල්තෑම දෙකක් එතනම ගැටලු ඉවරයි පළවෙනි වාක්‍ය ලකුණු දෙකේ ඇතුළු අපාවට තිබෙන සියලුම දේ මේක ලියන්නේ බබුදේ අපි ලියන්න ඕනේ පරිසරය මොකද්ද කියන එකනේ අපි මාතෘකාව පරිසරය කියන්නේ පරිසරය කියලා දුන්නම වට ඔකට ලකුණු දෙන්න තිබුණා ආ මෙයා පරිසරය කියන්නේ මොකද්ද කියලා පැහැදිලි කරලා කියලා පරිසරයේ සුරකුමට ගස් නොකපා අලුතෙන් ගස් සිටවා රැකවලා ගනිමු පරිසරයේ සුරකුමට ගස් නොකපා අලුතෙන් ගස් සිටවා හොඳයි කතාව පරිසරයේ සුරකුමු කියන අදහස රැකවලා ගනිමු දුවිඳු කිවාගේ වාගේ තියෙන්නේ කවුද මේ වැඩේ කරන්න ඕනේ කියන කෙනා ඇතුළත් නොවන එක ජලයට වස විස නොදමා කුණු කසල නිසි ලෙස බැහැර කර පරිසරයේ සුරකිමු. අවසාන වාක්‍ය දෙකට ලකුණු දෙකක් දෙන්නම් මං වෙනසි. හැබැයි මෙතනදී ඒ වැඩේ කරන්නේ කවුද අපි කියන කෙනා ඇතුළත් වෙලා නැහැ උක්ත පදේ. ඒ ගැටලුව තමයි තියෙන්නේ. නැත්තම් අදහස හොඳයි. මේ ජීවිනීවද මන් දන්නේ නැහැ මේ මම කුරුල්ලෙක් නේ කියන එකක් දාලා මේක ගොඩාක් පස්සෙ එකක් වෙන්නද නේ අභිමාන්ගේ පරිසරයට පොළොතින් නොදමීමෙන් පරිසරය ආරක්ෂා කරගත හැක හිමස් කියන්නේ මගේ ෆෝන් එක රත් වෙලා හොඳටම රත් වෙලා මගේ රචනාව කියනවද පුතේ වැඩේ තියෙන රචනාව මං වාගේ විතරක් හොයන්න ඕනේ මැදින් හොයලා ගිහිල්ලා. එතකොට මට ආයේ මගේ ඇරෙනවා. මං දිගටම කියන් යන්නා. ඔයා වීඩියෝ එකෙන් හරි බලන්න. පුළුවන් තරම් අහගෙන ඉන්න වීඩියෝ එකෙන් හරි බලන්න. පරිසරයට පොලිතින් නොදමීමෙන් පරිසරය ආරක්ෂා කරගත හැක. චුටි අදහසක් තියෙනවා සුරකිමු. මෙහෙම ලිව්වා නම් පරිසරයේ පොළොතින් නොදමා අපි පරිසරය සුරකිමු පරිසරය ආරක්ෂා කරනවා කියන්නේ
එතනින් එහා මං කියවන්නේ අපි මා ඒ වාක්‍ය කතා කරන භාෂාව. ගස්සල ආරක්ෂා කරහොත් නෙවෙයි පුතේ කළහොත්. එයින් පරිසරයේ සුරකි. ඒ වාක්‍ය අන්තරම ගන්න පුළුවන්. එක ලකුණක් දෙන්නම් කළහොත් කරහොත් කියන ගැලපෙන්නේ නැහැ කළහොත්. පළවෙනි වාක්‍යයට ලකුණක් දෙන්න ලකුණු දෙකක් දෙන්නම් අභිමානට. අදහස මදි තව වෙනස් වෙන්න ඕනේ. නෙත්මි පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගස්වැල් සිටවිය යුතුය. පරිසරයේ සුරකිම මේ අදහස මේකම ගස්වැල් පරිසරයේ ගස්වැල් සිටුවා පරිසරයේ ආරක්ෂා කරමු වගේ අදහසක් ලිව්වන්න. කුණු කසල නිසි ලෙස බැහැර කළ යුතුය. අප පරිසරයේ විනාශ කිරීමට ඉඩ නොදිය යුතුය. පරිසරයේ ආරක්ෂුරකින් පළවෙනි එකට විතරක් මම එක ලකුණක් දෙන්න. ඉතුරු ඒවා ඉතුරු කාරණා හොඳයි. ඒ කාරණා පරිසරයේ සුරකිමු කියන අදහසල ලිව්වා නම් හොඳයි. පියඟ අපි පරිසරයේ ආරක්ෂා සහ පරිස්සම් කරමු. ආරක්ෂා සහ පරිස්සම් කරමු. කොහොමද සුරකින්නේ කියන එක කියලා නෑ පුතේ පළවෙනි වාක්‍ය ඇතුලේ. අපි පරිසරයේ කුසි රසායනික වල් බෙහෙත් නොදමු නෙමෙයි පුතේ නොදමා පරිසරයේ සුරකිමු. එහෙම ලිව්වා නම් හොඳයි. අපි පරිසරයට ආදරය සහ පරීක්ෂා කරමු. අපට ලකුණු දෙන්න පුළුවන් තත්ත්වයක් නම් නෑ විහිඟුවේ රචනාවට. ඊනඟට ඔබට කියන්න පරිසරයට කුණු කසල නොදමීමෙන් මේ ලියන්නේ නිතුස. කුණු නයන්න මුරුදුජ ඔව් පුතේ ගැටලුව කියන්නකො ඉතින් සර් කිව්වට හරියන්නේ නැහැ. දැන්වත් අහගෙන ඉන්නකො පුතේ අවසාන ප්‍රශ්න ටික අහන්න. පරිසරයට කුණු කසල නොදමීමෙන් පරිසරය ආරක්ෂා කළ ගත යුතුය. කුණු කසල කියද්දීන් පුතේ ලයන මුරුදුජ වෙන්න ඕනේ. කසල ලයන මුරුදුජ වෙන්න ඕනේ පුතේ. ඒතර මට පළවෙනි වාක්‍යෙ ලකුණු දෙන්න විදිහක් නැහැ. පරිසරය අප සියලු දෙනා එකතු වී ආරක්ෂා කර ගත යුතුය. අප පරිසරයේ ගස්වැල් සතුන් ආරක්ෂා කර ගත යුතුය. පොදු ලකුණු දෙකක් අවසාන දෙකට දෙන්න. මාතෘකාව අනුව සුරකිමු කියන අදහසින් ලියවිලා නැහැ නේද? ඒක ලකුණු දෙකයි තුරු දුන්නේ මම. නිසිත් පරිසරයේ සුරකීම අප කාගේත් යුතුයකමකි. පහකට වැඩි වී එන්න ඕනේ කියලත් කියන වචන පහයි තියෙන්නේ. සුරුකිම සුරකීම නෙමෙයි සුරුකිමත් තියෙන්නේ. ගස්කොලන් විනාශයට පත් වූහොත් මිනිස් ජීවිත විනාශ විය හැකි ගන්න බෑ. අපගේ මනරම් පරිසරයේ වෙනත් රටවල් වලින් පැමිණෙන සංචාරකීන් පවා විශ්මයට පත් කරයි. මට ලකුණු දෙන්න පුළුවන් තත්ත්වයක් නෑ නිසිත් මේකට. පළවෙනි එකට විතරයි අන්තර්ගත. නෑ පුතේ අනේ කලබල නැතුව ඉන්නකෝ. ඉස්සෙල්ලා අහගෙන ඉන්නකෝ එක. මේ නිසිත ලකුණු දෙන්න විදිහක් නෑ ඒ රචනාවට. චලින්දු පරිසරයේ සුරකීමට නම් ගහකොළ වලට මෙන්ම සතුන්ටද ආදරය කළ යුතුය. ඉතින් පුතේ ගහකොළ වලට සතුන්ටද ආදරය කර පරිසරයේ සුරකිමු කිව්වනම් එකනේ ඒ අදහස දෙන පරිසරයේ ඔයාලා ලියන හැම වාක්‍යයක් ඇතුළ පරිසරයේ සුරකිමු කියන එක අදහස දෙන්නේ. පරිසරයේ සුරකින්න කරන්න පුළුවන් දේවල් ටික ලියන්න. තවද ගංගා ඇල දොළ වලට කුණු කසල නොදමා රැකගත යුතුය. තියෙනවා යම් අදහසක්. හැබැයි අර සර්ව සම්පූර්ණ වාක්‍යය ලියවිලා නැහැ.
ඒ රැක ගැනීම අවසාන වාක්‍යයේ හැර පළවෙනි වාක්‍යයේ දෙක විතරක් ලකුණු දෙකක් දෙන්නම් පුතේ. ඔව්. ලකුණු දෙකක් දෙන්න. අදහසට ඇවිල්ලා නැහැ චලිත. සිතුමි. අපි පරිසරයට තවත් අලංකාර ගස්වැල් ලබා දීම නිසා අප නිරෝගීව සිටීමට අවස්ථාව හිමිය. පළවෙනි එක ගන්න බෑ පුතේ සිටීමට දීම වැරදි දෙකක් කතා කරා මෙතනින් එහා වැරදි දෙකයි නම් අය රචනාව ගැන ඒ වාක්‍ය ගැන කතා කළ වැඩක් නැහැ. ඒ නිසා අපට ලෙඩ රෝග හල් වෙන්න ඕනේ. වලින් ආරක්ෂා විමටද? විමට නෙමෙයි වීමටම දීර්ඝ ඉස්පිල්ල දිගටම හල්නවා දැන්. හැකියාව ලැබේ. ඒ නිසා පිරිසරය රැක ගැනීම අපගේ වග කිමකි. පිරිසරනේ පරිසරය රැක ගැනීම නෙවෙයි ගැනීම වග කිමකි නෙවෙයි කීමකි. හැම එකකම ලකුණු දෙක දෙක අහිමි වෙන්න හේතු තියෙනවා. එහෙනම් එතනින් එහා මේ රචනාව ගැන කතා කරලා නැහැ සිටිමි තු ලකුණු නැති වෙනවා. මිනදී ගස්සල් ඖෂධීය මිනදී වලට මතකනම් ඖෂධීය දයන මහ ප්‍රාණ ගස් සිටවා පරිසරයේ රැකගම් මල් ගස් ඖෂධීය ගස් සිටවා පරිසරයේ රැකගම් කවුද කියන එක මිනදී ලියලා නැහැ. ඖෂධීය කියද්දී දයන්නත් වරද්දලා. ඒතර මට පළවෙනි වාක්‍යයේ ලකුණු දෙන්න විදියක් නැහැ. නිසි ලෙස කුණු ගස් බැහැර කරමින් පරිසරයේ සිරකමු. එක ලකුණක් දෙන්න පුතේ අපි කියන අදහස දෙන්න මුලට. එය සුරකීම අපගේ යුතුකමක් බව මතක තබා ගැනීම කියන එක මම ලකුණු දෙන්න විදිහක් නැහැ. ඒතර මිනදිට දෙවෙනි එකට එක ලකුණක් දෙන්නම්. ඒතර ලකුණු එකයි. සිතුම් නිම්සර. ආ නැ මේ වෙන එක. සෑ ඕකම වෙන එකක් මම දැම්මා. අපි බලමු. හම්බුනොත් මෙහෙමයි නැත්නම් ඉතින් අර ලකුණු එක තමයි ගන්න වෙන්නේ. සියලුම ජීවින් මේ සදනි සියලුම ජීවින් ජීවත් වන පරිසරයේ අප හැම දෙනාම සුරකිය යුතුය. සුරකිය යුතුය පොඩි අදහසක් තියෙනවා. පරිසරයට මුදාහන අපරාධයේ නිසි ලෙස බැහැර කළ යුතුය. දෙවෙනි එක ඉඳලා ඒ අදහස අයින් වෙනවා. තවද පරිසරයේ සුරකීමට වන සම්පත ආරක්ෂා කළ යුතුය. පළවෙනියට එක ලකුණක් දෙන්නම්. මම දෙවෙනි එකට ලකුණු නොදී ඉන්නම්. පරිසරයේ මුදාහන්න අපරාධී ලෙස නිසි ලෙස බැහැර කරමින් අපි පරිසරයේ සුරකිමු. එහෙම ලියවනවා. තුන්වෙනි එක තවද පරිසරයේ සුරකීමට වන සම්පත ආරක්ෂා කළ යුතුය. තවද අපි වන සම්පත ආරක්ෂා කර පරිසරයේ සුරකිමු. එහෙම කිව්වනම් අදහස් මම පොදු ලකුණු තුනක් දෙන්නම් යම් තරමක් හොඳයි මාතෘකා ටික දීපු විදිය. අර අපි කියන උත්පදේ ඇතුළත් වෙන්නේ නැහැ. සදනින් ලකුණු තුනක් දෙන්න. සෙව්මිනි. පරිසරයේ මදුරුවන් බෝවන ස්ථාන විනාශ කිරීම මේ මොකද්ද වන්න කියන කාරණා ටික රචනාව කිට්ටුවටත් එන්නේ. පරිසරයේ පිරිසිදු හා සුන්දර තබා ගැනීම අප සමගිය යුතුකමයි. අප පරිසරයේ කුණු කසන නොදැම්මින් වලකින්. ඉතින් පුතේ අවසාන ලියන්න තිබුණේ කුණු කසන නොදමා පරිසරයේ සුරකිමු කියලා. නොදැමීමෙන් වලකිමු. කියන්නේ ඒක අදහසත් ඔයා පරිසරයේ කුණු කසන දාන නොදමා ඉන්න එක වලකිමු. ඒ කියන්නේ දාන්න කියලා කියන්නේ. එතනත් වැරදිනේ. මට ලකුණු දෙන්න විදිහක් නැත සෙවෙනි අද රචනාවට. මෙන්නදී මේක වෙන්නද කියන ඇත්තේ. මේකයි අර කේ දෙකේ වෙනසක් නැහැ මෙන්නදී. අපි පරිසරයේ සුරකිමු. අපි ලියලා මල් ගස් ඖෂධීය ගස් ඒ කියන්නේ නැන්දාලා තියෙන අය ඖෂධීය ගස් සිටව අපි පරිසරයේ රැකගමු. නිසි ලෙස කුණු බැහැර කරමින් අපි පරිසරයේ සුරකිමු. ඒ සුරකීම අපගේ යුතුකමකි බව. ඒතර පළවෙනි එකයි දෙවෙනි එකයි හරි ලකුණු තුනක් දෙන්නම් ඉති. මොකද ඖෂධීය කියද්දී දීර්ඝ ඉස්පිල නැති හින්දා මිනදී. දසුන්ගේ රචනාව මට කියව ගන්න පුළුවන් තත්ත්වයක නෑ දසුන්. මේක නම් S2 මේ වෙනවා. ඒක කියවන්න ගියොත් තව තියෙනවා. මට මගේ අරන ටිකක්
Sir. ඉන්න තව තියෙනවා. Sir. ඔබ පුතේ කියන්නකෝ දැන් ඔයා ගොඩාක් ලැන්ද මොන හරි කියන්න උත්සාහ කරනවා. කියන්න ඔයා ගැටලුවද? මොන net මේද? සර් net නික රචනාවල ලකුණු කීයද? net මේ කියලා එකක් හම්බුණා මෙහෙ මෙතන class එකේ net මේ සර් පොතේ මට ඔයාගේ නම පෙන්වන්නේ කවුද කියලා. ඔයාගේ නම කියලා තියෙන net මියා net mini ඔයා. හරි. net මේගේ රචනාවට එක ලකුණයි හම්බුනේ මෙතන දරුවනේ ඔයා. ඕක නේ සර් මගේ රචනාව එහෙනම් මොකද්ද පුතේ රචනාව ඔයාගේ? සර් ඉමාස් දෙනුවන්ගේ රචනාව කිව්වද? මට මතක නෑ පුතේ රචනා ගොඩක් හම්බ වෙනවා ඉතින්. එතකොට මම එකින් එක කියන් යනවා ඉතින්. හම්බෙන්න රචනාව. මගේ රචනාවක් කිව්වේ නෑ. ඉන්න ඉන්න පොඩ්ඩක් මෙතන මගේ ඇරුණා මගේ ඇවිත් රචනා ටික මම එතනින් එහා කියන්නම් එක තැනකදී මගේ ඇරුණා මට මතක විදියට විහෙංගගේ ඔව් විහෙංගගේ මේ ටික කිව්වා net me කියකනේ net me මේක නම් පුතේ වාගේ රචනාව යා අහන්නේ මේකට එක ලකුණයි මන් දුන්නේ හරිද ඊට පස්සේ මේ ටික ඔක්කොම මං කිව්වා. මෙතනින් පස්සේ කාගේවත් රචනා දාලා නැහැ. 6014 මේ තියෙන්නේ. සෑ මම කේශරි මගේ ඉන්නේ තව දිනවා. ඉන්න තව ටිකක් තියෙනවා. කලබල නැති වෙන තව දෙක තුනක් තියෙනවා. මේක කිව්වා මං. මේක කිව්වා. ඩාලින්දු මේක කිව්වා. හේ වන් ගේසිට වගේ එක කිව්වේ නෑ සර්. මේ සිතක රචනාවක් දාලා අංගමාරුවාද රචනාව දැම්මේ මේ සිතක රචනාව තියෙනවා මේක පුතේ මට කියව ගන්න පුළුවන් තත්ති නෑ සර් ඔය අලුතෙන් රචනා පැහැදිලි වෙව්වා හරි ඒක අවසන් දෙතිනි එහෙනම් අපිට ජීවත් වන්නට අවශ්‍ය කරන වාතය ලබා දෙයි බෑ අපිට ජීවිත වීමට අවශ්‍ය කරන බොහෝ දේ පරිසරයේ මගින් ලබා ඉතුරු කැලලත් නැ ගන්නත් බෑ ඒ නිසා අපගේ පරිසරය ආරක්ෂා කිරීම අපගේ යුතුකමයි අපේ යුතුකමයි ලකුණු දිය හැකි ආකාරයේ රචනාවක් නෙවෙයි ඉමාස්ගේ තියෙන්නේ තිසුණි පරිසරයේ අලංකාර බව කඳු වතුරෙන් ගලා එන දියෑලි පරිසරයේ සුන්දර බව වැඩි කරයි හැමදෙනාටම පරිසරයට ආදරය කිරීම පරිසරයේ සුරකිමි ගංගා දියෑලි වැරදිලා යන දන්තජ වෙන්න උනි වලට කුණු කසල නොදමීමෙන් පරිසරය අලංකාරව තබා ගනිමි ලකුණු දෙන්න පුළුවන් ආකාරයේ රචනාවක් නෙවෙයි තිසුණි මිනදිගේ රචනාව පස්සේ කිව්වා පරිසරයේ සුරකීම අපේ යුතුකමකි වචන ගානත් අඩුයි මේ මිනුකි පරිසරයේ සුරකීමට කැලිකසල නොදා ඉඳිමු නොදමු මුවත් කිවන පරිසරයේ සුරකීමෙන් පරිසරයේ තව තවත් අලංකාර වේ ලකුණු දිය හැකි තත්ත්වයක් ඒකෙත් නැහැ
අමිදු පරිසරයේ සුරකීම මාගේ යුතුකමයි පරිසරයේ සුරකීමෙන් ජල සම්පත රැක ගැනීමට හැක අපට ඔක්සිජන් ලබා දීම පරිසරය රැකගත යුතුය ලකුණු නම් දෙන්න විදියක් නැහැ පුතේ මලීෂා අපි පරිසරයට කුණු කසල නොදමා පරිසරය ආරක්ෂා කරගනිමු පරිසරයේ තිබෙන ගස් වැල් විනාශ නොකර සුරකිමු දෙවෙනි එක හොඳයි ආරක්ෂා කරගනිමු කියන එක තමයි පළවෙනි ගැටලුව තියෙන දෙවෙනි එක හැබැයි පුතේ ඔව් පුතේ ගැටලු ටික අහලා ඉන්නකෝ ඉස්සෙල්ලා අපි ඊට පස්සේ දෙවෙනි එකේ පුතේ අපි කියන වචනේ ඇතුළත් කරලා නැහැ ඉඳලා එක ලකුණක් වාගේ අඩු වෙනවා අපි පරිසරය අපිරිසිදු නොකර අලංකාරව තබා ගනිමු මට දෙවෙනි එකට විතරක් එක ලකුණක් දෙන්න පුළුවන් මලීෂට ඔනායක රචනාව පරිසරයේ සුරකීම අපගේ යුතුකමකි යුතුකමකි කියලා කියන්නේ නැහැ ඒක වැරදි පරිසරයේ සුරකීමෙන් අපට ලෙඩ රෝගෝලින් වැළකීමට සිටීමට හැකිය එකත් ගන්න පුළුවන් ආකාර රචනාවක් නෙවෙයි ජලයේ වතය ගස්වැල් ආරක්ෂා කර ගැනීමෙන් පරිසරය ආරක්ෂා කරගත හැකිය ලකුණු දිය හැකි තත්ත්වයක් ඔනාය රචනාවේ නැහැ ඉරුස පරිසරය රැක ගැනීම මිනිසාගේ පරම යුතුකමකි පරිසරයේ සුරකීම සඳහා පරිසරයේ පරිසර බට කණ්ඩායම් වැනි පරිසර සංවිධාන බොහොමයක් පිහිටුවා ඇත පුංචි අපිත් පරිසරය පනමින් ආරක්ෂා කරමු අවසාන වාක්‍යයට විතරක් එක ලකුණක් දෙන්නම් ඉරුස අනිත් දෙකට ලකුණු දිය හැකි තත්ත්වයක් නැහැ දසුන්ගේ තියෙනවා අර අවසානක පිළිබඳව මේක පේනවා අපි පරිසරයේ සුරකීමට ගස්වැල් විනාශ නොකර රැක ගනිමු අපි පරිසරයේ සුරකීමට ගස්වැල් විනාශ නොකර රැක ගනිමු හොඳයි අපි පරිසරයේ සුරකීමට කැලි ලෑන මුරුදිය කසලද නිසි ලෙස බැහැර කරමු අපට හුස්ම ගැනීමට පිරිසිදු වාතය ලබා දෙන පරිසරය අපි ආරක්ෂා කරගනිමු රචනාව කාරණා කියවුණා. එතකොට මට දෙවෙනි එකේ කැලි කසල කියද්දී ලෑන මුරුදිජ ගැටලුවක් තියෙනවා. පළවෙනි එකයි දෙවෙනි එකයි එකම ආකාරයේ පටන් ගත්ත ගැටලුවකුත් තියෙනවා. ඒ දෙකට මම ලවාගේ ලකුණු දෙකක් අඩු කරනවා. අනිත් එක ලකුණු දෙන්න පුළුවන්. එතකොට මේ දසුන්ට ලකුණු හතරක් මට රචනාවට දෙන්න පුළුවන්. සඳිති. පරිසරය ආරක්ෂා කිරීම සඳහා ගස් සිට විය ද මන්දා සිටු විය යුතුය. අගතිත ගැන අවබෝධයකුත් නැහැ ගස් සිටු විය යුතුය සුරකිමු කියන අදහසක් නැදින මම ලකුණු දෙන්නේ නැහැ දිරපත් නොවන කසල ලයන මුර්ධජ බැහැර කිරීමෙන් වැළකීම කරුණු ලියලා තියෙන්නේ ඒ සුන්දර පරිසරය හැමදාම සුරකිමු මේකට නම් ලකුණු දෙන්න විදිහක් නැහැ සඳදී අභිමාන් පරිසරයේ පොලිතින් නොදමීමෙන් පරිසරය ආරක්ෂා කරගත හැක පරිසරය ආරක්ෂා කරනවා මේ කියවනේ අපි හංසිගේ හම්බුන්නේ එක අද සමාජයේ මිනිසුන් පරිසරය විනාශ කරයි නිසා අපට අවශ්‍ය වැස්ස ඔක්සිජන් ආදී අහිමි අපේ එකමුතු වී පරිසරය ආරක්ෂා කරමු ලකුණු දෙන්න විදියක් නැහැ අද ලියලා තියෙන විදියට මතීස ගස්වැල් සතා සිවුපාන් පරිසරයට අයත් වේ ගස්වැල් මිනිසාට මෙන් සතුටු සිසිදු වාතය ලබා දෙන නිසා පරිසරය රැක ගැනීම අපගේ යුතුකමකි කැලි කසල පරිසරයට බැහැර කිරීමෙන් වැළකෙමු පරිසරය රැක ගැනීමනේ රුක ගැනීම අපගේ යුතුකම මම බැලුවේ දෙවෙනි එකට ලකුණක් දෙන්නද කියලා ලකුණක් දෙන්න පුළුවන් තත්ත්වයක් නැහැ පොද රැක ගැනීම රුක ගැනීම බැහැර කිරීමෙන් වැළකෙමු ඒ කාරණේත් එක්ක අවසාන සුරකිමු කියලා අදහස දෙන්නා නම් හරි ගීසිතුගේ පරිසරයේ සුරකීමට එයට කුණු කසල නොදවිය යුතුය එහි තිබෙන ගස් කොළන් කපා නොදමා එය තවත් පැල සිටුවා ආරක්ෂා කරගත යුතුය පරිසරයේ සිටින සතුන් අප රැකගත යුතුය
පළවෙනි එකට විතරක් එක ලකුණක් දෙන්න. අදිසෙට. තිනිසි අපේ පරිසරයේ පිරිසිදු හා සුන්දරව තබා ගැනීම අප සමගිය යුතුකමකි බෑ. රස්සල් වැවීමට ජල මූලදාස අපිරිසිදු නොකිරීමට අප වගවලා ගත යුතුය. මේ අලංකාර පරිසර අපගේ බැවිනේ අපි පණ වාගේ සුරකිමු. වාගේ කියන වචනේ පණමින් සුරකිමු. අවසානට එක ලකුණක් දෙන්න. පොතේ වාක්‍ය තුන තුන් විදිහකට අපි ලියන්න වෙනවා. තුනේම පරිසරය ආරක්ෂා කරගමු කියන අදහස් ලියන්න වෙනවා. ඒ අදහසට බහුතරය ළමයි ටික ඇවිල්ලා නැහැ. හිමායගේ පරිසරයේ සුරකිමින් අපට හුස්ම ගැනීමට අවශ්‍ය වාතයේ බීමට අවශ්‍ය ජලය ලැබේ. ඉතින් එහෙම කියනවනේ පරිසරයේ සුරකිමින් හුස්ම ගැනීමට අවශ්‍ය වාතයේ බීමට අවශ්‍ය ජලය ලැබෙන නිසා අපි පරිසරයේ සුරකිමු කියලා කියන්නේ. පරිසරයේ සුරකිමින් සතුන්ගේ වාසස්ථාන ආරක්ෂා වේ. පරිසරයේ සුන්දරත්වයේ වැඩි වෙන අතර අපගේ අනාගතය ආරක්ෂා වේ. පුතේ පරිසරයේ සුරකිමින් වෙන දේවල් නිසා නෙවෙයි මේ එහෙම දේවල් වෙන නිසා අපි පරිසරයේ සුරකිමු කියලා අග එකතු කරන්න ඕන. සුරකිමු කියන අදහස් මේක ඇතුළ දෙන්න ඕනේ. එහෙම ලියලා තිබුණේ නැහැ. කවිස්කගේ අපාවට ඇත්ත වටපිටාව පරිසරයේ වේබැයි ගස්වැල් කපා නොදමා රැකගත යුතුය. අපට හැකි පමණින් ගසක් සිට බව පරිසරයේ රැකගන්න. අවසානයක පුළුවන්. හැබැයි වැඩි දින අපට හැකි පමණින් නයන මුරුදජ රැක ගමු. ඒතර අපි අපි කියලා වෙන්න එපා. ඒ අදහසක් නැහැ. එහෙනම් මට අවසාන වාක්‍ය ලකුණු දෙන්න විදියක් නැහැ. ඒතර ලකුණු දෙන්න බෑ කවිස්කේ රචනාවට. රුක්ෂාන් අපි ගස්සල් සිටවා පරිසරයේ සුරකිමු. සරලයි. ඒක තමයි වෙන්න ඕන කාරණේ. කුණු කසල නිසි ලෙස බැහැර කර අපි පරිසරයේ සුරකිමු. අපි වනාන්තර විනාශ නොකර පරිසරයේ සුරකිමු. ගැටුවන්නේ පුළුවන් නම් තව එක චූටි උපදේශයක්. දැන් අර දිගටම අපි කියන කාරණේ දැන් ඔය තැඟලින් විත්තැඟලින් ලියලා තියෙනවා. දැන් ඒක වෙනස් කරන්න එහෙනම් කුණු දෙවෙනි එක එමෙන්ම කුණු කසල නිසි ලෙස බැහැර කර ගැනීමෙන් අපට පරිසරයේ සුරකිය හැකිය වගේ නිකන් අදහසක් එකතු කරන්න පුළුවන් නම් නානම් තව හොඳයි කියලා මම හිතුණා දෙවෙනි එකේදී. වෙනස් කරගන්න අවශ්‍ය නැහැ. ගැටලුවක් නැහැ මම ඔයාලට ලකුණු 6න් 6න් දෙනවා. මෙන්න මේ විදිහට වල් ලියවෙන්න ඕනේ. සරල දේවල් ටිකක් ලියලා තියෙන්නේ. ක්‍රමය මේක තමයි. එතනට අනිත් අයගේ රචනා ටික ඇවිල්ලා තිබුණේ බහුතර ළමයි. හැබැයි ලස්සන කරුණු තිබුණා. ගොඩක් අය ලියපු අයගේ ලස්සන ලකුණු මේ වචන තිබුණා. ඒ වචන තිබුණාට අර පරිසරයේ සුරකිමු කියන මාතෘකාව ලියලා නැහැ. අදහස් තිබුණා. පරිසරයේ සතා සිව්පාවෝ හා ගස්වැල් වලටත් අපි ආදරය කරමු. කේශානිගේ දෙන්න විදියක් නැහැ. පරිසරයේ සුරකිමු අපේ යුතුකමකි බෑ. පරිසරයේ සුරකිමු නිසා සියලුම ප්‍රාණවාචී ආරක්ෂා වේ. ලකුණු ගන්න විදිහක් නැහැ කේශානි අද. මේ මෙයාගේ කාගේද සෙවුමින. අපි අවට ජීවත් වෙන වටපිටා පරිසරය නමින් හැඳින්වුවේ සංඥකයක් නැහැ. අපි කුණු කසල නිසි ලෙස බැහැර කරුම් බෑ. අපි පරිසරයේ රැක ගැනීමට දායක වෙමු. දෙවෙනි එක විතරක් එක ලකුණක් දෙන්න. බෑ ඒත් ලකුණේ බෑ ඒ දෙන්නත් බෑ. බැහැර කරුම් විතරයිනේ. බැහැර කර පරිසරයේ සුරකිමු. එච්චර ඇතුළත් කරන්න ඕන. ලකුණු නැත සෙවෙමින්ට. චාරුකාගේ හම්බුණා නේද? නේද කියලා බලමු. පරිසරයේ සුරකිමට ගස්සල් ආදී සිටවමු. පරිසරයේ පොල්තින් නොදමීමෙන් පරිසරයේ සුරකිමට හැකිය. ගස්සල් ආරක්ෂා කර හොත් හම්බුණානේ. හම්බුණා. කිඩාරම් මල නේද තියෙන්නේ. කිඩාරම් මල. කිට්නිගේ පරිසරය සුරකිමට නම් දිරා දිරපත් නොදමන කුණු නොදමමු. පරිසරයේ සුරකීමට ගස් නොකපා තවත් ගස් වාවමු. මුළු පරිසරයෙන් මිනිසුන්ට වාතය ලාභ දෙයි. බෑ සසඳි සබාදාම ලබා දුන් දායදයක් කරන ජලය මේ ජලය සම්පත කියන එකනේ මේ කලින්ක. මේ කලින් මාතෘකාව
अरे आप मगट किया आने තමයි කට්ටුනේ චේමිනේ කිව්වා මෙතනින් හතම ගියේ නේද මේක කිව්වා සාරුකාගේ හරි කිත්නෙකින් පස්සේ හරි හරි මෙතනින් එහා රචනා කිව්වා අවසානට දැන් දැන් දාපු රචනා තියෙනවා නම් අපි ඒක බලමු केशानिगे रचनाव नेवत दाला केशानिगे रचनाव की हुआ हंसगे रचनाव तियनमा लसुनगे रचनाव की हुआ मतीसगे रचनावत की हुआ हंसगे रचनाव नम्मर की एवान पुरंत अत्तिने හරි එතකොට අපි අද සාකච්ඡා කරේ දෙකේ දෙක පත්‍රයක රචනාවත් කතා කරලා ලකුණු ඔයාලා ගෲප් එකකට දාන්න. ඊනඟට අපි ආපහු ඉරිද ගණන් ගැටළු පන්තියත් එක්ක එක වෙනම එකක් අඟහරුවාද හවස 4:00 මේ පන්තියත් එක්ක සම්බන්ධ වෙනවා. එදාට අපි 3 එක පත්‍රයේ වගේම 3 2 පත්‍රයක් සාකච්ඡා කරනවා. 3 1යි 3 2 දෙකම සාකච්ඡා කරනවා. එතකොට මේ සාකච්ඡා කරනකොට දෙකම සාකච්ඡා කරන නිසා එදාට තමයි රචනාව 3 2 පත්‍රයේ සමහර රචනාව එදා කතා කරන්න පුළුවන් වෙයි කාලෙත් එක්ක බැරි වුණොත් ඊට පවදා වෙනවා. හැබැයි එතකන් දැනට දාපු රචනා සියල්ල දැන් රචනා කතා කරන්න ගියාම ලොකු කාලයක් යන හින්දා මං අඟහරුවාද උදේ වලට මැසේජ් එකක් දාන්නම් 3 2 පත්‍රයේ රචනාව දැන් දාන්න කියලා. ඒ දැම්මට පස්සේ ඔයාලා අනිවාර්යෙන්ම රචනාව දාන්න. කලින් දැම්මා ඒ මුකුත් එපා මං මුල් ටික බලන්න නැත්නම් පුතේ රචනා ටික හොයන්න ගියාම ලොකු කාලයක් ගත වෙනවා. ඊට අමතරව අනිත් කිසි මැසේජ් එකක් මං කියන්නේ දැන් දැන් ලකුණු ටික දාමු මේ පන්ති පටන් ගන්න කලින් කෝල් ලින්ක් එක කියලා මැසේජස් පොඩ්ඩක් නොදායම් පුදේ අතට රචනා ටික උනත් දිගටම කියවගෙන යන්න බෑ වෙනස් වෙනවා මම WhatsApp එකෙන් බල බලන රචනා ටික කියන්නේ එතකොට වෙන්නේ අපි පන්ති කාලෙන් වැඩිපුර කාලයක් ගත වෙන එක එහෙනම් ඒ වැඩි හරියටම කරමු මේ ගෲප් එකට අනවශ්‍ය මැසේජ් නැතුව වැදගත් දේවල් එවන්න ඒක කිසිම ගැටලුවක් නෑ මේ හරි එහෙනම් 3 1 පත්‍රය සහ 3 2 පත්‍රය දාලා අපි සාකච්ඡා කරමු. නම් අපි අදට ඔහොම නතර වෙමු.